පිරිපුර සුඳුරු නගරයක සැඟවුණු අඳුරු හුදකලා අයිමකි. චාපා එහි අප්‍රමාණ සුඳුරු සේන ගෙත්තම් කළ රුවැත්තියකි. තිවංක බලාපොරොත්තු ප්‍රාර්ථනා අරමුණු බිස සිහින සිත්තම් නොකළ සිත්තරකි. අපර්ණා ඔහුගේ ඒ සිත්තම හැඩ කළ දේදුණු පැහැසරණියයි. මල් දෙනට ඔවුනට හිමි වූ දේ පිළිබඳ සේම අහිමි වූ දේ පිළිබඳවද තැබූ අතිශය සංවේදී හෘදයාංගම ශ්‍රව්‍ය දෘශ්‍ය කාව්‍යකි. බලාගෙන යනකොට මේ පටලැවිල්ල හදලා තියෙන්නේ මාපලකමගේ පුතා. මේකේ දරුව විහිළුවට කරපු දෙයක් කොසල. මේක මෙච්චර දුර දිගියේ අපේ වෙලාව හොඳ නැතිකමට. පොගේ කාලේ සිද්ධ වෙච්ච දේවල් දිහා බලනකොට මේවා මේ විදිහට විසඳන එකත් ලොකු දෙයක් කොසල. අනිත් එක නංගි මේ වෙලාව අපිට විරුද්ධ තීරණ නොගත්ත නිසා හොඳම දේ අපි මේක ඉෂුව එකක් නොකර ඉන්න එක තාත්තා. හෙට DJ මීටින් එකක් කෝල් කරන්න නොරාන්. අපි මේ බිස්නස් වැඩ පිළිවෙලක් කරලා නංගිගේ හිත හැදෙන්නත් එක්ක ටිකක් ලොන්ග් ටුවර් එකක් යන්න. මේ වෙලාව අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ඒ වගේ දේවල් තමයි. අද කේතලේ පල්ලි ඕසෙට ගිනි පුලිඟු. ඒකටත් එක්ක කාක්කෙකුත් කරල් කලා හිට්ටු කියලා. අද නම් හවසට කොල්ලා ගෙදරෙයි. ඒ පාර මොකදන තෙලියෝ? මේ තිවංක සමරදිවා කරලා ගෙදරද? අපි මේ තිවංකගේ පොඩි ප්‍රෝග්‍රෑම් එකට STN එකෙන් නංක. නැන හරිනු. තන හරිනේ ආටි. එහෙමයි මහත්තයෝ. තිවංකගේ අම්මයි තාත්තයිද? එහෙමයි. මට හිතෙන හැටියට අංකලු යාන්ටි තාම තිවංකගේ රිසර්ච් දන්නේ නැහැ. ඒ කිව්ව මහත්තයා අංකල්ගේ පුතා කරපු විභාගයෙන් මෙහෙන් විතර